රජයේ ඉහළම පුද්ගලයින් සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ පවුල්වල අය සම්බන්ධ වෙලා මේ කරපු මහා විශාල මංකොල්ලයක්. ඒකේ ලිපි ලේඛන සියල්ලත් එක්ක අපිට ලැබිලා තිබෙනවා. ඒ ලිපි සියලුම ලිපි ලේඛන සහිතව අද ඒ මංකොල්ලයේ ලිදරව් කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. තමුන්නාසා දන්නවා ලංකා බැංකුවෙන් පෞගේ දවස්වල අයවැය ලේඛනය දවස්වල අයවැය ලේඛනයට කලින් DS ගුණසේකර සමාගමට ලබා දුන්නා බිලියන 3.1ක්. ඒ කියන්නේ මිලියන 3100ක් කෝටි 310ක්. ක ණය මුදලක්. මොකද්ද මේ DS ගුණසේකර සමාගම? මේ DS ගුණසේකර සමාගමේ අයිතිකරුගේ අනුරාධපුර ගෙදර තමයි රාජපක්ෂවරු අනුරාධපුරයට ගියාම කන්නේ බොන්නේ ඉන්නේ ඔක්කොම එතන එතන තමයි. එතකොට දැන් මේ බිලියන 3.1ක් ලබා දුන්නේ එතනින් සිගරට් ටික අරගෙන අයවැය ලේකණෙන් සිගරට් මිල වැඩි වෙනවයි කියලා හිතලා ඒ වණුව බිලියනයක්. ඒ කියන්නේ මිලියන 1000 කෝටි 100ක ලාභයක් ලබා ගන්නට. එතකොට මේක මේ මහා මේ ලංකා බැංකුවේ නිලධාරීන්ට සමහරු දොස් කියනවා ඒගොල්ලන්ගේ වැඩක් නෙවෙයි මේක ඉහලින් ආපු නියෝග. ඇත්තරම මේකට සම්පූර්ණම රාජපක්ෂ පවුලම පවුලේම පුද්ගලෙක් කෙලින්ම සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට මේ මේ සමාගම මේක මේ තියෙන්නේ මගේ ගාව අතේ තියෙනවා DS ගුණසේකර සමාගමේ ක්‍රිබ් වාර්තාව. ඒ කියන්නේ මහා බැංකුවේ ක්‍රිබ් වාර්තාව. ක්‍රිබ් වාර්තාව කියන්නේ මේ ණය ගෙවන්නේ නැතිකොට බැංකු වලින් ණය පාසුකම් ගත්තම යම් යම් පාසුකම් ගත්තාම ඒවා නොගෙවා ඉන්න අයගේ බැංකු ගිණුම් ඔක්කොම ක්‍රිබ් එකට යවනවා. ඒතර ක්‍රිබ් එකට යවුවාම ලංකාවේ තියෙන කිසිම බැංකු පද්ධතියකින් ගනුදෙනු කිරීමේ හැකියාව නැති වෙලා යනවා. එක බැංකුවකට පොල්ලක් තිබුවොත් මුළු බැංකු පද්ධතියෙම එතකොට කරන්නට බැරි වෙනවා. දැන් මේකේ කෙලින්ම කියනවා මේකේ මේ සමාගම නම් 12කින් මේ සමාගම මෙතන තියෙනවා නම් 12කින් මේ සමාගම බැංකුවල ගනුදෙනු කරනවා. මේකේ තියෙනවා ඇත්තටම මේකේ ඇඩ්‍රස් එක තියෙන්නේ අනුරාධපුර සහ කොළඹ ඇඩ්‍රස් එකක් තමයි. එතකොට මේකේ මේ ණය වලින් මේ දෙවෙනි පිටේ තියෙනවා මේ බලන්න මේ ණය අරගෙන ඒගොල්ලෝ ණය පහසුකම් 309ක් අරගෙන තියෙනවා මේ බැංකුව වලින් මේ සමාගම. ඒකෙන් ණය 65ක් තියෙනවා දින 90කටත් වඩා එරියස්. ඉංග ඒ ණය ගෙවල නැහැ. ණය පහසුකම් 65ක් තියෙනවා දින 90කටත් වඩා ගෙවල නැහැ. මේ ඒ වගේම මේ ඒකෙන් 35ක්ම ලංකා බැංකුව ණය පාසුකම් වලින් 35ක් මෙයා ගෙවල නැති ණය පාසුකම් 35ක් ලංකා බැංකුවේ තියෙනවා ක්‍රිබ් එකට වාර්තා කරලා ක්‍රිබ් එකෙන් මේව කරලා. ඒ විතරක් නෙවෙයි මොරටෝරියම් දීලා තියෙනවා 103ක් මේ කවුන්ට් වලින්. මේ පාසුකම් වල 103ක් මොරටෝරියම්. මොරටෝරියම් කියන්නේ මේ ණය ගෙවා ගන්න බැරි වෙලා නැවත ඒක රීෂෙඩියුල් කරන්න හරි නැවත එක්ස්ටෙන්ෂන් දීලා ණය ගෙවීමේ කාලය දිග්ගස්සලා දෙනවා. ඒ කියන්නේ ඒවත් ඇත්තටම කියනවා නම් ණය නොගෙවපු නිසා ගත්ත ක්‍රියාමාර්ග. මේ ඔක්කොගෙම ඇත්තටම වටිනාකම හැබැයි රුපියල් මිලියන 25කටත් අඩුයි. දැන් රුපියල් මිලියන 25ක ණය ගෙවා ගන්න බැරි මේ සමාගමට තමයි රුපියල් මිලියන 3100ක ණයක් අනුමත කරන්නේ. මොකද්ද මේ ණය? මේ ණය අරගන්න මිලියන 3100ක් අනිත් එක මේකේ බලන්න ලස්සනම දේ තියෙන මේ පිටුවේ තියෙනවා අන්තිම පිටුවේ කොහෙන්ද මේවා ගන්නෙ? මේක ගන්නෙ මේකේ ලිපිණය අනුරාධපුරේ සහ කොළඹ තියෙනවා. නමුත් ණය ගන්නෙ ඇත්තරම කටුවණයි ලංකා බැංකුවේ කටුවණ වීරකැටිය බෙලියත්ත ශාඛාතුනේ. ඒ කියන්නේ රාජපක්ෂවරුන්ගේ බල ප්‍රදේශයේ තමයි තියෙන්නේ. මොකද මේ වගේ ණයක් දෙන්න මං හිතන්නේ වෙන ලංකා බැංකුවේ මේ ඇත්තරම ලංකා බැංකුවේ කළමනාකරුවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රිප් වාර්තාවෙම තියෙනවා මේ ණය දීලා තියෙන්නේ මේ තියෙන්නේ මේ මෙතන පෑදීලම සඳහන් කරනවා මේ
මේ තුනෙන් තමයි මේ තුනත් ඇතුළුව තමයි මේ ණය පහසුකම් ලබා දෙන්නේ. ඒ කියන්නේ අනුරාධපුරයේ තියෙන බිස්නස් එකට සියලුම ඇඩ්‍රස් තියෙන අනුරාධපුරයේ හැම සමාගමයකටම 12ම නමුත් කටුවන වීරකැටිය බෙලියත්ත ලංකා බැංකුව වලින් තමයි ඒ හරහා තමයි යන්නේ. එතකොට මේක කටුවන ශාඛාවට සහ කටුවන වීරකැටිය බෙලියත්ත ශාඛාවට දීලා මේක එතනින් RM ලට දීලා ඒගොල්ලොත් අනුමත කළා දකුණු පළාත් AGM උත් අනුමත කළා DGM branch range දෙකත් අනුමත කළා සාමාන්‍ය අධිකාරි හෙවත් ජෙනරල් මැනේජර් තස් මේ කළා ණය කමිටුවත් අනුමත කළා අධ්‍යක්ෂක මණ්ඩලයට එවුවා අධ්‍යක්ෂක මණ්ඩලයේදී අධ්‍යක්ෂකවරු දෙන්නෙක් මේ ණය ගෙවීමට විරුද්ධ වුණා ඒ කියන්නේ මිලියන 25ක ණය පහසුකම්වත් ගෙවන්න බැරි සමාගමකට මිලියන 3100ක් කොහොමද අපි දෙන්නේ කියලා මිලියන 3100ක් අපි ණය දෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ බෑ ඒ තමයි අහිත හබේ අසිත අබේ ප්‍රේමරත්නත් ලලිත් විතානත් කියන අධ්‍යක්ෂකවරු දෙන්නා අන්තිමට උනේ මොකද මේ හොර ගනුදෙනුව කරන්නට ඒ දෙන්නගේ බෙල්ල ගියා ඒ දෙන්නට කිව්වා ඉල්ලාස් වෙන්නේ මෙන්න මහ ලොකුවට සෞභාග්‍ය දැක්මේ දූෂණය නැති කරන්නට ඈ රටේ එක නීතියක් හැමෝටම බලංගුයි කියලා ආපු මේ ආණ්ඩුවේ අන්තිමට ඒ එක නීතියක් ක්‍රියාත්මක කරන්නට ගිහිල්ලා ඒ අධ්‍යක්ෂකවරු දෙන්නේ ගෙදර යනවා. එතකොට තව අලුතෙන් අධ්‍යක්ෂකවරු දෙන්නේ පත් කරනවා. කවුද පත් කරන්නේ? අපිට තියෙන ආරංචිය නම් ජනාධිපති තමයි පත් කරන්නේ කියලා. එතකොට එහෙම නැත්තම් පත් කරන්න වෙන්නේ අග්‍රාමාත්‍යවරයා. එයා තමයි මුදල් ඇමතිවරයා. එතකොට මේගොල්ලෝ මේ පත්කිරීම කරන්නේ මේ එතකොට මේකෙන් පැහැදිලිවම පේනවා මේ රාජපක්ෂලගේ ගනුදෙනුවක් නිසා තමයි පැහැදිලිවම මේ අධ්‍යක්ෂකවරු දෙන්නව ඩොට්ට දාලා හරි මේ වැඩපිළිවෙල ගෙනියන්න හදන්නේ. එතකොට මේක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂ පවුලේ පුතෙක් කියලා තමයි කියන්නේ. මම මේ පැහැදිලිව කියන්න ඕනේ අගමැතිතුමාගේ පුතෙක් නෙවෙයි. හැබැයි අගමැති පුතුමාගේ පුතෙක් නෙවෙයි. එතරම් මං කියන්නේ හරි එතකොට ඒ පවුලේ කෙනෙක්ගේ පුතේ එයා තමයි එයයි සභාපතිවරයා බැංකුවේ එක්කහුව වෙලා තමයි මේ ගනුදෙනුව කරන්නේ මේ ගනුදෙනුව කරලා අන්තිමට දැන් බලන්න සාමාන්‍ය මිනිස්සෙක් ඇවිල්ලා ණයක් ඉල්ලනකොට මොනතරම් නීති රහිත කතා කරනවද බැංකුව ඒ මිනිස්සයාට ණය ගෙවා ගන්න බැරුවාම ඒක අන්තිමට නවතින්නේ ක්‍රිබ් එකේ නැවතුනා මේ මනුස්සයාට ජීවිතයට ආපහු ණය පහසුකමක් ලබා ගන්න බෑ මේ බැංකුවකින්. දැන් මේකේ ක්‍රිබ් එකේ තමන්ගේ නම් තියෙද්දි ඒ සියලු නීති රීති කඩලා ඒගොල්ලන්ට මිලියන 3100ක ණයක් දෙනවා. මෙන්න මේවට ඇත්තරම කොමිෂන් පත් කරන්න ඕනේ. වෙනේවට නෙවෙයි කොමිෂන් පත් කරන්න ඕනේ. අපි ඉල්ලා හිටිනවා මේවට කොමිෂන් පත් කරන්න නැත්නම් අනාගතයේදී හරි මේ වගේ පිළිබඳ හොයන්න කොමිෂන් දාන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මේ DS ගුණසේකර මේ මිලියන 3100 ගත්තා. Breaking.lk